ලංකාවට ගන්න අපි ගොඩාක් පරික්ෂමයක් දරලා තමයි අපි මේක ගත්තේ. අපි දිනුවා. ඉතින් මේක ලෝකෙටම අපේ රට ලස්සන විදහාපාන චිත්‍රපටියක් වෙනවා. ඊට අමතරව අපේ රට ලොකු කීර්තියක් වෙනවා. ඊට අමතරව අපේ රටට ලොකු ආයෝජනයක් වෙනවා. ඉන්දියායි ඉන්දියානු මිරායි චිත්‍රපටයේ රූගත කිරීම මේ දිනවල සිද්ධ වෙනවා. මේ එල් 9 පාලම ආශ්‍රිතව මේක තෙලුගු ෆිල්ම් එක මිරායි කියලා. මේක ලොකු දවන්ත වැඩක් ලංකාවේ. ඔගේ 9 බ්‍රිජ් එකේ ගොඩක් වැඩ කරලා දිනවා. දෙමෝදර පාලම ඊට පස්සේ මේ ළඟදී ගොඩක් ෆිල්ම්ස් කරලා දිනවා. ඔකට මේ වගේ රේන් ට්‍රැක් එකක් බ්ලොක් කරලා පළවෙනි වතාවට වැඩක් කරන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා ලෝකෙම බලන් ඉන්න වැඩක්. එක කර්මාන්තයක් ලංකාවට විශාල ප්‍රමාණයෙන් ඩොලර් ගේන්න පුළුවන්. මොකද ඇත්තටම ලංකාවේ ෆිල්ම්නේ එළියට යන්නේ නැති. ඒ නිසා එළිය ෆිල්ම් ලංකාවට ගෙනලා කර්මාන්තයක් විදිහට චිත්‍රපට සංස්ථාවට මූලික වෙලා මේක දියුණු කරන්න පුළුවන් අවස්ථාවක්. ආයිකාතික් අධ්‍යක්ෂණය කරනු ලබන ඉන්දියායි ඉන්දියානු මිරායි චිත්‍රපටයේ රූගත කිරීම මේ දිනවල සිද්ධ වෙනවා. මේ එල් 9 පාලම ආශ්‍රිතව ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියලු රූගත කිරීම සිදු වෙනවා. මෙමගින් අපේ රටට විදේශ විනිමය ගලා යාමක් සිදු වෙනවා. ඒ වගේම අපේ දේශීය චිත්‍රපට සමාගම්වල වැඩ කරන කාර්ය මණ්ඩලයට ආදායමක් උපයා ගන්න, ඒ වගේම සංචාරක ශ්‍රේෂ්ඨයේ නියැලලා ඉන්න සියලුම ශ්‍රේෂ්ඨවලට ආදායමක් උපයා ගන්න හැකි වෙනවා. මෙමගින් ඉදිරියේදී අපිට අපේ රටට සංචාරකයන් ගලා යාමක් සිදුවීම බලාපොරොත්තු වෙන්න පුළුවන්. මොකද මෙම චිත්‍රපටය ලෝකෙ පුරා ප්‍රදර්ශනය වීමට නියමිතයි. ඉදිරියේදී මෙම රූගත ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ අනුමැතිය මත සිදුවෙනවා. මම අශාන් චන්දන රාජසූරිය, විමර්ශන නිලධාරී, ජාතික චිත්‍රපට සංස්ථාව. අයිබෝන්, මේක තෙලුගු ෆිල්ම් එක මිරායි කියලා. මේ මිරායි ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් මැනේජර් මම. මේක ලොකු දවන්ත වැඩක් ලංකාවේ. මේකට ඉස්සර අපිට දන්නවා ඇති මේ වගේ 9 බ්‍රිජ් එකේ ගොඩක් වැඩ කරලා තිනවා. දෙමෝදර පාලම ඊට පස්සේ මේ ළඟදී ගොඩක් ෆිල්ම්ස් කරලා තිනවා. ඔකට මේ වගේ රේන් ට්‍රැක් එකක් බ්ලොක් කරලා පළවෙනි වතාවට වැඩක් කරන්නේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා ලෝකෙම බලන් ඉන්න වැඩක්. අනිතක මේකේ ගොඩක් ඇවිල්ලා ලංකාවට වෙන්නේ ගොඩක් ඉන්කම් එකක් වෙන විදිහට. මේ දැන් අලුතෙන් බී වෙලා තියෙන මේ ආණ්ඩුවට වැඩිපුර ඇවිල්ලා ගොඩක් දුර මේක ලොකු උදවක් වෙයි කියන එක තමයි අපි හිතන්නේ. ඒක විතරක් නෙමෙයි, මේකේ කවදාවත්ද මේ පාර බ්ලොක් කරා කියලා, ප්‍රීවේ ට්‍රැක් එක බ්ලොක් කරා කියලා මේ යන පැසෙන්ජර්ලට කිසිම අපහසුතාවයක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව අපි ඇවිල්ලා මේක බ්ලොක් කරන්නේ ඇල්ලෙන් බ්ලොක් කරාට ඒ ඇවිදලා යන්න පුළුවන් හැම ප්‍රසිද්ධ කෙනෙක්ටම අපි ඇවිල්ලා බස් දාලා තින්නේ. ඒගොල්ලෝ නිකන් ඇවිල්ලා මේ නවත්තලා ඒගොල්ලන් ඇවිදන් යන්න ඕනේම කියලා නැහැ. ඒගොල්ලෝ අපි ඇවිල්ලා පේමන්ට් එකක්වත් ඒගොල්ලෝ අපි ගෙවලා පේමන්ට් දාලා බස් දාලා දිනවා. මේ කට්ටිය ඒ ටෙමේ ට්‍රැවල් වෙන්න මේ මෙච්චර දවස් ලංකාවේ වැඩ කරලා තිනවා. මේ වගේ ස්ටන්ට් ෆයිට් තියෙන තෙලුගු ෆිල්ම් එකේ වැඩක් වෙලා මෙච්චර දුරකට කරයිද කරන්න පුළුවන්ද කියලා අපිට දන්නේ නැහැ. මේක තමයි මම හිතන්නේ ස්ටාර්ට් එක, මේ පළවෙනි ස්ටාර්ට් එක. මේකෙන් ගොඩක් කට්ටිය මේ වගේ වැඩ කරනකොට එයි. මේක ඇත්තටම මම හිතන්නේ මේක පළවෙනි වතාවට අපේ කම්පැනියට ලැබුණ ජයග්‍රහණයක්. මේ ටීම් එක අපි ඔක්කොම එකතු වෙලා සියගුල් අසන් මේ ටීම් එක ඇත්තටම මේක කරලා තියෙන්නේ. මේක ගොඩක් කට්ටියගේ සහාය තියෙනවා. මේ ගොඩක් කට්ටියගේ සහායෙත් එක්ක අපි මේ ගමන ලස්සනට යනවා, මේකේ ජය ගන්නවා කියලායි මම කියන්නේ. මගේ නම චන්ද්‍රාසන්, මම මේ ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් මැනේජර්. මෙම චිත්‍රපටිය අරහ ලංකාවට ලොකු විදේශ විනිමයක් එනවා. ඒ වගේම සීඩියාරයකටත් ලොකු විනිමයක් එනවා. ඒ හැම දෙයක්ම ඩොලර් වලින් එන්නේ. මේ පටන් ගැනීමෙන් පස්සේ මොකද ලංකාවේ ප්‍රශ්නයක් කරලා තියෙන ඩොලර්නේ. එතකොට ඩොලර් එන ක්‍රම ටික එක බැලුවාම චිත්තපටි කර්මාන්ත ශාලාව කියන්නේ ලංකාවට ඩොලර් ගොඩාක් ගේන්න පුළුවන් එක කර්මාන්තයක්. මොකද හේතුව මේ වෙනකොට ලංකාවේ ප්ලෑන් වෙලා තියෙනවා විදේශ චිත්තපටි 4. ඒ 4 වෙන ඩොලර් විශාල ප්‍රමාණයක් තියෙනවා. සහ මේක මූලික කරගෙන, මේ වගේ වැඩක් මූලික කරගෙන මෙතනින් එහාට මේ වැඩෙන් පස්සේ මොකද මේ සිනමාවේ ඕඩියන්ස් එක විතරක් ඉන්නවා තෙලුගු සිනමාවේ මිලියන ගාණක්. එතකොට මේක භාස 10කින් පරිවර්තනය වෙනවා. එතකොට මේ ඕඩියන්ස් එක බිලියන ගාණක් වෙනවා. ඒ බිලියන ගාණටම අපේ මේ රටේ තියෙන මේ ස්ථානය සම්බන්ධව ලොකු චිත්‍රයක්, හොඳ චිත්‍රයක් යනවා. එතකොට ආපහු වෙන්නේ ඒකෙන් ආපහු වෙන්නේ මේ ස්ථානයේ බැලීම සඳහා ලොකු පිරිසක්, විදේශිකයන් ලොකු පිරිසක් වෙතට පැමිණෙනවා.
අනිත්තරන තමා ලංකාවට එන විදේශිකයන්ගෙන් 120ක් ඉන්න ඉන්දියන් ජාතිකයෝ මේ ෆිල්ම් එක එහෙ මේ ආරම්භ වුණන් පස්සේ ඉන්දියන් ඕඩියන්ස් එක සහ ඉන්දියන් විදේශිකයෝ පිරිස තවත් වැඩි වෙනවා මේක සම්බන්ධ වෙන. එහෙනම් මම කියන්නේ මේ වගේ වැඩ ලංකාවට එන තරමට ලංකාවට දුරගෙන්න පුළුවන්. මොකද මේක එක කර්මාන්තයක් ලංකාවට විශාල ප්‍රමාණයෙන් ඩොලර් ගේන්න පුළුවන්. මොකද ඇත්තටම ලංකාවේ ෆිල්ම් නේ එළියට යන්නේ නැති. ඒ නිසා එළිය ෆිල්ම් ලංකාවට ගෙනලා කර්මාන්තයක් විදිහට චිත්‍රපට සංස්ථාවට මූලික වෙලා මේක දියුණු කරන්න පුළුවන් අවස්ථාවක්. ලංකාවට ගන්න අපි ගොඩාක් පරීක්ෂණයක් දරලා තමයි අපි මේක ගත්තේ. අපි දිනුවා. ඉතින් මේක ලෝකෙටම අපේ රට ලස්සන විදහාපාන චිත්‍රපටියක් වෙනවා. ඊට අමතරව අපේ රටට ලොකු කීර්තියක් වෙනවා. ඊට අමතරව අපේ රටට ලොකු ආයෝජනයක් වෙනවා. ඉදිරියේදී රාජ්‍ය අනුග්‍රහයක් ඇතුව මේක කරන්න තියෙනවා නම් රටටත් හොඳයි. මේක දේශපාලන මති මතාන්තරෙන් බලන් දෙපා. මේක රටේ ජනතාවට අපි මොන දේශපාලනය කරන් මොන මේ රටේ ජනතාවට හොඳ දෙයක් මේක වෙන්න රටට ආයෝජනය වෙනවා. අපේ රටට ලෝකෙට අපේ රට පේනවා. අපේ රටේ තියෙන සම්පත් මොනවද කියලා. ඉතින් මේක ලොකු වැඩක්. මේක අනිවාර්යයෙන්ම අපිට ජනතාවගේ සහයෝගයත් ඕන. ජනතාවගේ සහ මේකේ රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් අපිට මේක තවදුරටත් අපේ රට ඉදිරියට චිත්‍රපට කර්මාන්තයෙන් ඉදිරියටම ගෙනියන්න පුළුවන් කියලා මම හිතනවා. එන්නේ ගෲප් ප්‍රොඩක්ෂන් කෝඩිනේටර් මං ජයන්ත. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සිනමා කර්මාන්තකරුවන් විසින් මේ දවස්වල ඇල්ල දෙමෝදර අතර නයිනාච් පාලමාසල රූගත කිරීම සිදු කරන ලබනවා. අද දින සිට පාර්ශ්වෙන්ද දක්වා ඒ හේතුව නිසා සියලුම දුම්රියන් උදෑසන පැමිණෙන දුම්රියන් පොඩිමැණිකේ දුම්රිය 5:55 කොළඹ කොටුවෙන් පැමිණෙන දුම්රිය සහ අනිකුත් දුම්රියන් ඇල්ල දුම්රිය ස්ථානයට විතරයි ධාවනය වන්නේ. ඒ වගේම මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙන මිශ්‍ර දුම්රියත් බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වෙන මිශ්‍ර දුම්රියත් අද දින බණ්ඩාරවල දුම්රි ස්ථානයට පමනයි. එම ස්ථානයේ සිට බණ්ඩාරවල දුම්රි ස්ථානයේ සිටෙහි පැමිණෙන මගීන් කිසිම අපහසුතාවයක් ඇති නොවන පරිදි සුඛෝභෝගී බස් සේවාවක් සපයලා තියෙනවා බණ්ඩාරවල සිට බදුල්ල දක්වා. එම නිසා මෙම කටයුත්ත නිසා කිසිම මගීන්ට අපහසුතාවයක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම විශාල කීර්තියක් සංචාරක ව්‍යාපාරය සම්බන්ධ විශාල කීර්තියකට පත් වෙනවා මෙම පටිගත කිරීම. සිනමා පටිගත කිරීම හරහා මුළු ලෝකෙම ඉන්න සංචාරකයන්ට දෙස් විදෙස් සංචාරකයන්ට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. එවැනි ලොකු කර්තව්‍යයක් නිසා මේ සිදුවන අපහසුතාවය මම සමාව එද සිටිනවා. යම් කිසි අපහසුතාවයක් ඇති වෙනවා නමුත් කිසිම අපහසුතාවයක් ඇති නොවන පරිදි මේ වෙන විට දුම්රිය නිලධාරීන් මේ සඳහා බස් සේවාවක් සපයලා සිටිනවා ඇල්ලේ සිට බදුල්ල දක්වා. එම නිසා උදෑසන පැමිණෙන දුම්රිය පමණක් පොඩිමැණිකේ දුම්රිය පමණක් මෙම ස්ථානයෙන් ඇල්ල දුම්රි ස්ථානට පමණයි. එතැන් සිට සිරුම මගින් බදුල්ල දක්වා රූමාර්ග කිරීම සඳහා ප්‍රවාහන පාසුකම් සපයලා තියෙනවා සුඛෝභෝගී බස් සේවාවක්. මම අසේන්ද්‍ර දිසානායක දුම්රි ස්ථානාධිපති ඇල්ලේ.